සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තිපති එදුවේ. සත්ව ලෝකයේ අරගෙන බැලුවොත් මනුස්ස ලෝකයේත් එක්ක සත්ව ලෝකයේ පීඩනයන් එන කාල පරිච්ඡේදයේදී ඒ සත්වයන් පුරුදු වෙලා තියෙනවා ඍතුවෙන් ඍතුවට කාලයෙන් කාලයට මේ මොහොතේදී ඔවුන් ඉන්න තැන අතහැරලා දාලා තවත් ප්‍රදේශයකට යනවා. මේ මිනිස්සයා එහෙම නැමේ. මිනිස්සයා ගයක් හදාගත්තට පස්සේ ඒ ගේ ඇතුලේ තමයි එයා ජීවත් වෙන්න හදන්නේ. ඒ පරිසරයේ තමයි ජීවත් වෙන්න හදන්නේ. ඒ වටපිටාවේ තමයි ජීවත් වෙන්න හදන්නේ. ඒ නිසා තමයි රස්සාවක් කරන්න ගියත් අවුරුදු 25ක් එකම දෙන රස්සාවක් කරලා සමහර අවුරුදු 38ක් රස්සාවක් කරලා එන්සම මේ රස්සාවක් කරත් අද එක තැනක හෙට තවත් තැනක කියලා කිව්වොත් හරිය වටිනාකම නැහැ. හැමෙලෙම අහන කොච්චර කාලයක් එක දෙනවට වැඩ කරන්න පුළුවන් වුණාද? කොච්චර කාලයක් ඔබ මේ ප්‍රදේශයේ හිටියාද? කොච්චර කාලයක් ඔබේ යාළුවෙක් ඔබට හිටියාද? මේක ජීවිතයේ වටිනාකමක්. එන්ස රත්නන මේ තාත්තිපුතේ දුවේ දැන් මේ වටිනාකමක් තියෙනකොට දැන් මිනිස්යාගේ ජීවිතයේද තමයි පීඩනය වැඩියෙන් දැනෙන්නේ. එකම තැන එකම පිරිසකුත් එක්ක ජීවත් වෙද්දී ඒ පිරිස ඔබව නොමග යවන්න, ඔබව තෙහෙට්ටු කරන්න, ඔබට බනින්න, ඔබට කෑ ගහන්න, ඔබට චෝදනා කරන්න, ඔබේ ජීවිතේ හැල්ලුවට ලක් කරන්න මේ හැම දෙයකටම ඔවුන් ඉදිරිපත් වෙනවා. එතකොට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ප්‍රශ්නේ? මෙහෙම ගහන්න ගහන්න, බනින්න බනින්න, කුණවරප කියන්න කියන්න, චෝදනා කරන්න කරන්න ඔබ ඔබේ ජීවිතේ පෙරදෙලා එහෙම පැත්තකට වෙලා මානසික රෝගියෙක් බවට පත් වෙනවාද? එහෙමත් නැත්නම් ඔබට ගහන්න ගහන්න බනින්න බනින්න ඒකෙන් ඔබ පන්නරේ ලැබලා ශක්තිය ලැබලා ඔබ නැවත වතාවත් ජීවිතය ආලෝකවත් කරගෙන නැගිටිනවාද? එතකොට රත්න මිථාති පුතේ දුවේ යසාය පුතේ හැටේ මෙහෙම කියනවා. නැගිටින්න බබලෙන්න. එන්සමේ නැගිටිනව විතරක් නෙමෙයි බබලෙන්නට ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට මේ නැගිටිනවයි කියන එක හරිම අමාරුයි වගේ. ඇයි ඒ? හෙම්බත් කරලා තියෙන්නේ, තෙහෙට්ටු කරලා තියෙන්නේ, තාඩන පීඩන දීලා තියෙන්නේ, මානසික චිත්ත පීඩනයක් ඇති කරලා තියෙන්නේ. එතකොට ඔබට නැගිට ගන්න හරි අමාරුයි කියලා දැනෙන්නේ ඉඳනේවි. හැබැයි රත්නම් මේ තාත්තේ පුතේ දුවේ ඔබ කවද හරි තීන්දුවක් ගත්තොත් මඩ කොච්චර ගැහුවත්, කොච්චර බැන්නත්, කොච්චර මාව පොඩි කරලා දැම්මත්, මම කොච්චර හිර කරත් මම නැගිටිනවා. මොනව නිසාද නැගිටින්නට ඕනේ? දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න, දෙවියන් වහන්සේගේ මහිමය සඳහා මම නැගිටිනවාමයි. දැන් මේක තමයි අදිෂ්ඨානය. දැන් මේ අදිෂ්ඨානය ඔබේ ජීවිතය තුළ සැබෑවක් කරගන්න ඕනේ. එතකොට තමයි ප්‍රශ්න, කරදර, බාධක, කම්කටොළු මේ හැම දෙයක්ම ඒක ඔබට වාසනාවක් කරගන්නට ඕනේ. පූජකෙක් වශයෙන් මගේ ජීවිතේ මට බයින අය කොච්චර නම් ඉන්නවද? මේ මං ගැන චෝදනා කරන අය ඉන්න පුළුවන්, වැරදි කතා පතුරන අය ඉන්න පුළුවන්, ගොඩාක් දෙනෙක් ඉන්න පුළුවන්. සමහර අය මූණට ඇවිල්ලා කියාවි, සමහර අය කියන්නේ නැතුව යාවි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගහන්න ගහන්න, චෝදනා කරන්න කරන්න කොහොමද දැන් නැගිටලා බබලෙන්නේ? දැන් මේකට තමයි ඔබට මට ඇරයුම තියෙන්නේ. නැගිටලා බබලෙන්නත් ඕනේ, නැගිටතර විතරක් මදි. එනිසා මේ නැගිටතර පස්සේ ඒ රශ්මිය, ඒ බලය, ඒ ස්පිරිතුව විහිදවන්න සලස්සන්නට ඕනේ. ඉතින් මේකට තමයි ඔබට මට හොඳ පෞරුෂත්වයක් ඕන වෙන්නේ. එනිසා තමයි අපිට හොඳ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕන වෙන්නේ. මේ පෞරුෂත්වයක් ඕන වෙනවා වගේම හොඳ පෞල් පසුබිමක් අවශ්‍ය වෙනවා. මොනවටද මේ පෞල් පසුබිම අවශ්‍ය වෙන්නේ? මේ දුබල කරන මිනිස්සු පිරිසක් ඉන්නකොට ප්‍රබල කරන පිරිසක් තියාගන්නට ඕනේ. ඒසයි තමයි ඔබ ළඟ මේ කණ්ඩායම හැම එකක්ම ඉන්නට ඕනේ. සමහර ඇඳීවි ඔබ විවේචනය කරා, ඔබ දුබල කරාවි. හැබැයි තවත් කෙනෙක් ඉන්නට ඕනේ ඔබ බූස්ට් අප් කරලා, අගේ කරලා, වෙල් ඩන්, වෙරි ගුඩ්, නියමයි, ලස්සනයි, හොඳයි කියලා මෙන්න අගේ කරන. එතකොට තමයි ඔබේ ජීවිතයේ බැලන්ස් වෙන්නේ. නැත්තම් කරේ මොකද වෙන්නේ? හැම වෙලාවෙම එක්කෝ අර බූස්ට් අප් එක විතරයි තියෙන්නේ. ආ හොඳයි, වා හොඳයි, වා හොඳයි. අර විවේචනයක් නැහැ. ඒස විවේචනයක් නැති නිසා මේ මොහොතේදී අරගල හොඳයි කියවලා දැන් කරගෙන යනවා. එහෙම යන්නත් හොඳ නැහැ. ඒස විවේචන තියෙන්නට ඕනේ, තාඩන පීඩන තියෙන්නට ඕනේ, ගැරහීම් තියෙන්නට ඕනේ, හෙලා දැකීම් තියෙන්නට ඕනේ, යටපත් කිරීම් තියෙන්නට ඕනේ. එතකොට තමයි
ආයෙත් ඔබට අවදි වෙලා ජීවිතය ගැන මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි නැගිටින්නට ආසාවක් ඇති වෙන්නේ. ඉතින් අපි මේ දවස්වල බලමු කොහොමද නැගිටගෙන මේ ගමන යන්නේ කියලා. එහෙනම් ඔබට නැගිට ගන්න ශක්තිය ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසුස් පිටයි.